ඊයේ පැවති පක්ෂ නායක රැස්වීම මිලදී තීරණය පරිදි රජයෙන් ස්වාධීන වුණු මන්ත්‍රීවරුන් 41 දෙනාගේ කණ්ඩායමිනුත් ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් ඉදිරිපත් වුණා මේ සියලු යෝජනාවල් නීතිපතිවරයාගේ අවධානය සඳහා යොමු කිරීමට කටයුතු කිරීමට සඳහන් කරගත් බව සඳහන් කැමැත් ඒ නිසා අපි විශේෂයෙන්ම ඔබතුමාගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳව ආණ්ඩු පක්ෂයටත් ගරු අතිගරු ජනාධිපතිතුමා ගරු අගමැතිතුමා දැනුවත් කරලා මෙම සංශෝධනය ඉතා ඉක්මනට සම්මත කර ගැනීම සඳහා සහයෝගය ලබා ගන්න ඔබතුමාගෙන් ආනුක්‍රම වස්තාවේ යම් යම් වෙනස්කම් ඇති කිරීම සඳහා මේ ප්‍රශ්නයන් මුල් කර ගනිමුනොත් රටේ ජනතාවගේ විවිධ තැන්වල උද්ඝෝෂණ ව්‍යාපාර තිබුණා පාර්ලිමේන්තුව හරහා ආනුක්‍රම වස්තාව හරහා ඇති කරන වෙනස්කම් වලට ආනුක්‍රමයේ හා පාලන තන්ත්‍රයේ කටයුතු කරන්න ජනාධිපතිතුමා එකඟතාවය ප්‍රකාශ කළා අඟහරුවාද දිනේ අග්‍රාමාත්‍යතුමා එහා සමානම ප්‍රකාශයක් පාර්ලිමේන්තුවට පැමිණ ප්‍රකාශයට පත් කළා මේක තමයි ආණ්ඩුවේ ස්ථාවරය මේ එන හැම ලියවිල්ලක්ම විපක්ෂ නායකතුමාත් හිටියා රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් හිටියා හැම ලියවිල්ලක්ම අපිට පක්ෂ නායකයන් අතර පත් කරන්න කියලා මේ වෙනකටත් සමහර ලියවිලි පත් වෙලා නැහැ මේ ආණ්ඩුවක් තියෙන මේ මොහොතේ මම අහන්න කැමතියි ඇයි රජයේ අපොහසත් වන්නේ රජයේ ආර්ථික මාර්ග සිටියම මේ අවස්ථාවේ ලුහුණුන් ඉදිරිපත් කරන්න ඔබතුමා කිව්වේ මේක න්‍යායපත්‍ය කටයුතු කරලා අපි සාකච්ඡාවට ගියාම එතුමාගේ සාකච්ඡාවට යන්න පුළුවන් නැත්තම් මේ වගේ හැමෝම කතා කරොත් මොකද වෙන්නේ අනික අද දෙන්න එහෙමනම් අපි ඒව නවත්තන්නත් එපා අපිටත් කතා කරන්න ඉඳද මේක විවාදයක් එනවා අපි අද මුල් මූලික කටයුතු ටික අවසන් කරමු ජනාධිපතිවරණය පළවෙනි වතාවට කියන්නේ ජනාධිපතිවරණය වෙන්නේ නැත්නම් මම සභාව නවත්තන්න මේ කරන්නේ මීඩියාවල්ට මහත්වරුන්ට කතා කරන්න ගරු කතානායකතුමනි ඔබතුමා මට සහයෝගය දෙන්න සභාවේ ගෞරවය රකින්න සූදානම් නැතිනම් මට සිද්ධ වෙනවා සභාව නවත්තලා යන්න කරුණාකරලා සභාව මේ කල්තබනවා බොහොම ස්තුතියි